පිරිවෙන දහම් පාසල තෙරුවන් සරණයි ආයිබෝවන්. සාමාන්‍ය පෙළ විභාගය බුද්ධ ධර්මයේ විෂය යටතේ 16 වෙනි පරිච්ඡේදයේ දෙවැනි කොටස අපි සාකච්ඡා කරන්නට සූදානම්. සංගායනාවල වැදගත් විස්තර. විචාර ප්‍රශ්නවලට වගේම බහුවර්ණ ප්‍රශ්නවලටත් කෙටි ප්‍රශ්නවලටත් අපිට ගොඩක් වැදගත් වෙන කරුණු මේ සංගායනා පාඩමේ තිබෙනවා. ඉතින් प्रथम संगायनाव द्वितीय धर्म संगायनाव तेवन धर्म संगायनाव सह सिवन अलुविहार संगायनाव केन संगायना हतरेम विशेष तुरतुरु अपि मे पाठमेदी साकच्छा करनो अपि बलमु पलवेनि धर्म संगायनाव संबंधव तिबेन्नावु अपि इगन गन्नट ओन විශේෂම කාරණා මොනවද කියලා පළවෙනියටම මේ සංගායනාව සිද්ධ වෙච්ච කාලය පිළිබඳව සඳහන් වෙනවා බුද්ධ පරිනිර්වාණයෙන් තෙමාසකට පස්සේ මාස 3කට පස්සේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා මාස 3ක් ගත වුණාට පස්සේ තමයි සිදු වෙන්නේ ප්‍රධාන හේතුව වුණේ प्रथम धर्म संगायनावट प्रधान हेतु सुबद्ध भिक्षु नमगे नुसुदुसु वचरे सुबद्ध नाम भिक्षु अगे धर्म विनय विरोधी प्रकाशे प्रधान हेतु धर्म विनय विरोधी प्रकाशे प्रधान हेतु पलविनी धर्म संगायनावट प्रधान हेतु सुबद्र नमति भिक्षु वहंसेगे धर्म विनय विरोधी प्रकाशे මූලිකත්වය අරගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. මූලිකත්වය අරගත්තේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. දායකත්වයේ දරපු රජතුමා අජාසත් රජතුමා. දායකත්වයේ දරපු රජතුමා අජාසත් රජතුමා. ස්ථානයේ රජගහ නුවර වේභාර පර්වතයේ පාමුල සප්තපර්ණී ගුහාද්වාරය අභියස. පළවෙනි ධර්ම සංගායනාව පවත්වපු ස්ථානයේ රජගහනුවර වේභාර පර්වතයේ පාමුල සප්තපර්ණී ගුහාද්වාරය අභියස සහය ලබා දුන්නා ධර්ම සංගායනාව පවත්වන මොහොතේදී ආනන්ද හාමුදුරුවන් වහන්සේ සූත්‍ර පිටකයත් උපාලි තෙරුන් වහන්සේ විනය පිටකයත් විනයත් දේශනා කරමින් සංගායනාවට උදව් කළා සහාය වුණා. ගතවෙච්ච කාලය මාස 7යි. පළවෙනි ධර්ම සංගායනාව පැවැත්වීමට මාස 7ක් ගත වුණා. සහභාගී වූ ප්‍රමාණය සහ සංගායනාව හඳුන්වපු නම සහභාගී වෙච්ච පිරිස 500 නමක් හඳුන්වපු නම 500 නමක් සහභාගී වෙච්ච නිසා හඳුන්වපු නම පංචසතිකා සංගීතය පංචසතිකා සංගීතය පංචසතික සංගීතය කියලා හඳුන්වනවා ප්‍රතිපල සංගායනාවේ පළවෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිපල විසිරී තිබුණු ධර්ම විනය ක්‍රැෂ් කර සම්මුතියකට ගෙන ඒම ධර්ම විනය කොටස් කර භානක පරපුරකට පැවරීම නව විනය නීති නොපැනවීමටත් පැන වූ විනය නීති ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දීමත් පොරොන්දු වීමත් නැවත වතාවක් බලමු විසිරී තිබූ ධර්ම විනය ක්‍රැෂ් කර සම්මුතියකට ගෙන ඒම ධර්ම විනය කොටස් කර භානක පරපුරකට පැවරීම නව විනය නීති නොපැනවීමටත් පැන වූ විනය නීති ආරක්ෂා කිරීමට ප්‍රතිඥා දීමත් කියන ප්‍රතිඵල පළවෙනි ධර්ම සංගායනාවේ ප්‍රතිපද ඊළඟට අපි බලමු දෙවැනි ධර්ම සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 100කට පසු
වසර 100ක් ගත වුණාට පස්සේ සිදු වෙන්නේ ප්‍රධාන හේතුව වෙන්නේ වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලාගේ දස අකප දස වස්තුව වජ්ජිපුත්තක භික්ෂූන් වහන්සේලාගේ දස අකප වස්තුව මූලිකත්වයේ ගන්නෙ සබ්බකාමි මහරහතන් වහන්සේ දායකත්වයේ කාලාශෝක රජතුමා දායකත්වයේ කාලාශෝක රජතුමා ස්ථානයේ විශාලා මහනුවර වාලුකාරාමේ ස්ථානයේ විශාලා මහනුවර වාලුකාරාමේ සහාය ලබා දුන්නා දෙවනි ධර්ම සංගායනාව සඳහා රේවත තෙරුන් වහන්සේ සබ්බකාමී තෙරුන් වහන්සේ යස තෙරුන් වහන්සේ සාල්හ තෙරුන් වහන්සේ කුජ්ජ සෝභිත තෙරුන් වහන්සේ වසභගාමී තෙරුන් වහන්සේ සුමන තෙරුන් වහන්සේ සානවාසී තෙරුන් වහන්සේ සම්භූත තෙරුන් වහන්සේ යන තෙරුන් වහන්සේලා රේවත සබ්බකාමී යස සාල්හ කුජ්ජ සෝභිත වසභගාමී සුමන සානවාසී සම්භූත කියන තෙරුන් වහන්සේලා ගත වෙච්ච කාලය මාස 8යි සහභාගී වෙච්ච ප්‍රමාණය භික්ෂුන් වහන්සේලා ප්‍රමාණය සහ ඒ අනුව දෙවනි ධර්ම සංගායනාව හඳුන්වපු නම සත්සතික සංගීතිය සත්සතිකා සංගීතිය 700ක් භික්ෂුන් වහන්සේලා 700ක් සහභාගී වුණා ප්‍රතිඵල විනය විරෝධී කටයුතු කළ භික්ෂූන්ට නිග්‍රහ කිරීම අකප දස වස්තුව ප්‍රතික්ෂේප කිරීම පළමු සංගීතයේදී ඇති කරගත් සම්මුතිය අනුව ශික්ෂාපද ලිහිල් නොකර ඉදිරියට පවත්වාගෙන යෑම ඊළඟට තවත් ප්‍රතිඵලයක් තමයි අටලොස් නිකාය බිහිවීම නිකායන් 18ක් ඇතිවීම තුන්වෙනි ධර්ම සංගායනාවේ වැදගත් කම් මොනවද කියලා අපි බලමු තුන්වෙනි ධර්ම සංගායනාව තෙවන ධර්ම සංගායනාව බුද්ධ පරිනිර්වාණයෙන් වසර 236කට පස්සේ සිද්ධ වෙන්නේ වසර 236කට පස්සේ ප්‍රධාන හේතුව ලාභ අපේක්ෂාවෙන් දුසිල් භික්ෂූන් සසුන් ගත වීම ලාභ අපේක්ෂාවෙන් දුසිල්වත් භික්ෂූන් වහන්සේලා අන්‍ය තීර්ථක පිරිස් සම්බුද්ධ ශාසනයට ඇතුළත්ව සිටීම විසීම මූලිකත්වය ගත්තේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ මූලිකත්වය අරගන්නේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ දායකත්වයේ ධර්මාශෝක රජතුමා ස්ථානයේ පැලලුප්නුවර අශෝකාරාමය පැලලුප්නුවර අශෝකාරාමය තුන්වෙනි ධර්ම සංගායනාව පවත්වපු ස්ථානය සහාය වෙච්ච පිරිස මහින්ද මහරක්කිත තෙරුන් වහන්සේ මහදේව තෙරුන් වහන්සේ සහාය වෙච්ච වික්ෂුන් වහන්සේලා මහින්ද මහරක්කිත තෙරුන් වහන්සේ මහදේව තෙරුන් වහන්සේ ගත වෙච්ච කාලයේ මාස 9යි ගත වෙච්ච කාලයේ මාස 9යි සහභාගී වූ ප්‍රමාණය හා සංගායනාව හැඳින්වෙන නාමය තුන්වෙනි ධර්ම සංගායනාව හඳුන්වන නාමය සහ සහභාගී වෙච්ච පිරිස දහසක් දෙනෙක් එකතු වුණා සංගායනාව සඳහා දහසක් දෙනෙක් ඉතින් හඳුන්වපු නාමය සාහස්සිකා සංගීතිය සාහස්සිකා සංගීතිය දහසක පිරිසක් එකතු වුණා මාස 9ක් ගත වුණා ධර්ම සංගායනාව නිමා කරන්නට දහසක දෙනෙක් සහභාගී වුණා සාහස්සිකා සංගීතය යනුවෙන් හඳුන්වනවා ප්‍රතිඵල විදිහට දුසිල් මහණුන් 60000ක් 60000ක් සුදුවත් අන්දවා සසුනේ නිරපා හැරීම සාසනික පිළිවෙත් නැවත ආරම්භ කිරීම කතාවත් උපකරණයේ ඇතුළත් කර අභිධර්ම පිටකය සම්පූර්ණ කිරීම කතාවත් උපකරණය ඇතුළත් කරලා අභිධර්ම පිටකය සම්පූර්ණ කිරීම ත්‍රිපිටකයම අංග සම්පූර්ණ වීම දේශීය විදේශීය ධර්ම ප්‍රචාරය සිදු කිරීම දේශීය විදේශීය ධර්ම ප්‍රචාරය සිදු කිරීම
හතරවෙනි ධර්ම සංගායනාව නිතර අපි කතා කරන්නේ පළවෙනි දෙවෙනි තුන්වෙනි ධර්ම සංගායනාවන් පිළිබඳව ඒ වුණත් සාමාන්‍ය පෙළ විභාගයේදී අනිවාර්යයෙන්ම හතරවෙනි ධර්ම සංගායනාව පිළිබඳ මේ තොරතුරු වලටත් අවධානය යොමු කළ යුතුම වෙනවා පැවැත්වෙන්නේ බුද්ධ පරිනිර්වාණයෙන් ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ක්‍රිස්තු පූර්ව පළවෙනි සියවසේ ප්‍රධාන හේතුව වෙන්නේ ත්‍රිපිටක ධාරී මහතෙරුන් වහන්සේලා හා ධර්මයේ විනාශ වීමේ අවදානමක් ඇතිවෙනවා වලගම්බා රාජ්‍ය සමයේදී බැමිණිතියා සාගතය ඇතිවීමත් එක්ක ත්‍රිපිටක ධාරී මහතෙරුන් වහන්සේලා සහ ධර්ම විනය දැනන් හිටපු තෙරුන් වහන්සේලා පිරිනිවන් පෑම අපවත් වීම නිමිති කරගෙන සංගායනාව පවත්වලා ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමටයි සිවුරු ධර්ම සංගායනාව පැවැත්වෙන්නේ. දායකත්වය දරන්නේ ප්‍රාදේශීය නායකයෙක් විසින් ස්ථානීය මාතලේ අලු විහාරය සහාය වෙච්ච පිරිස පැහැදිලිව සඳහන් වෙන්නේ නැහැ. සහභාගී වූ ප්‍රමාණය හා සංගායනාව හැඳින්වෙන නාමය 500 දෙනෙක් සංගායනාව හඳුන්වන්නේ පුස්තකාරූඪ සංගීතය කියලා. පුස්තකාරූඪ සංගීතය ත්‍රිපිටකයේ ග්‍රන්ථාරූඪ කිරීමේ සංගායනාම විදිහට ප්‍රතිඵල ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම ත්‍රිපිටකය ග්‍රන්ථාරූඪ කිරීම තේරවාදී ධර්ම සංගායනා ත්‍රිත්වයත් පුස්තකාරූඪ ධර්ම සංගීතයත් නිර්මල බුදුදහම අද දක්වා නොනැසී පවත්වා ගැනීමට මහඟු පිටුවහලක් වේ. ඉතින් අපි මේ කතා කරපු තොරතුරු අපි වැඩි විස්තර කතා කළේ නැහැ. මතක තබා ගත යුතු විශේෂ කාරණාවන් පිළිබඳවයි පිළිබඳව සහ විශේෂ කාරණාවන් පමණයි අපි මෙතනදී ඉදිරිපත් කළේ. ඒ කාරණාවන් ඔබ මතකයෙහි රඳවා ගත යුතුයි. පළවෙනි ධර්ම සංගායනාව, දෙවෙනි ධර්ම සංගායනාව, තුන්වෙනි ධර්ම සංගායනාව සහ හතරවෙනි ත්‍රිපිටකාරූඪ සංගායනාව කියන සංගායනාවල ප්‍රතිඵල ඇතුළුව විශේෂ විස්තර දැනගන්නට ඕන. ඉතින් මේ සංගායනාවලින් ත්‍රිපිටකය ඇතුළු සම්බුද්ධ දේශනාව නොනැසී විනාශ නොවී පවත්වාගෙන යන්නට මහඟු පිටුවහලක් වුණා. මෙම තේරවාදී ධර්ම සංගායනා මඟින් සසුනේ චිර පැවැත්ම සඳහා ඉටු වූ සුවිශේෂී කාර්යභාරය පිළිබඳව හැදෑරීමද අපට ඉතා වැදගත් වේ. ඉතින් මේ තේරවාදීය ධර්ම සංගායනා තුළින් ශාසනයේ ස්ථීර වූ පැවැත්මක් අද දක්වා වූ පැවැත්ම ඇතිවීමට හේතු වෙච්ච ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම අපිට ගොඩක් වැදගත්. ඒ පිළිබඳව අපි ඊළඟ කොටස් වෙනින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රියාකාරකම විදිහට පළමු දෙවන තෙවන හා අලු විහාර ධර්ම සංගායනා පැවැත්වීමට හේතු වූ කරුණු ලියා දක්වන්න. ඇයි ඒ ධර්ම සංගායනාවන් පවත්වන්නේ කියන එක අපි දැනගන්නට ඕන. පළවෙනි ධර්ම සංගායනාව ඇයි පවත්වන්නේ? දෙවන ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු වුණේ මොකක්ද? තුන්වෙනි ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු වුණේ මොකක්ද? හතරවෙනි ධර්ම සංගායනාව පැවැත්වීමට හේතු වුණේ මොකක්ද කියන කාරණාවන් අපි මේ පාඩමේ සාකච්ඡා කළා. එහෙමනම් නැවත වතාවක් මේ පාඩම නරඹන්න, නැවත නැවතත් මේ පාඩම් නරඹමින් ඔබට අවශ්‍ය දැනුම මතකය රඳවා ගන්නට කියලා මතක් කරන ගමන් ඊළඟ කොටස් වලින් අපි ප්‍රථම, දෙවන, තෙවන සහ සිවවන ධර්ම සංගායනා පිළිබඳව සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. එසේනම් ඒ පාඩම් වලින් ඒ කොටස් වලින් හමුවීමේ බලාපොරොත්තුවෙන් පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් සමුගන්නවා. ඔබට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින්.